මොනවුනත් ආදරය ගැන චුට්ටක් කියන්න ඕන. මේ මෙයා මේ පඬිතුකම් දෙඩුවට මෙයා ආදරය ගැන මෙලෝරියක් දන්නේ නැහැ. මම දන්නවා. ඔයා මොනවද ආදරය ගැන දන්නේ? ආදරය ගැන කියන් කියන්න. ඔන්න සාමාන්‍යයෙන් අවුරුදු 16 17 විතර එනකොට නෑ මං කියන්නේ ඒනිකයි. ඒව මතක් කරගන්න එපා ඉතින් ඒව. ඔය ප්‍රසිද්ධිය කියන්න පුළුවන් ද ඔක්කොම මතක් කරගෙන. මේ මේ මාව දාලා යන්න එපා. නෑ නෑ නෑ. මම මේ කියන්නේ 16 දායේ වගේ වෙනකොට ඔන්න හෝමෝන මෝරණ කාලේ එනවා. ඔයා මේ මොනවද මේ කියන්නේ? නෑ මං තාම එනවා එතනට එනවා. තාම ආදරය ගැන කිනෝ. එතකොට ඔන්න මෙහෙම යනකොට විරුද්ධ ලිංගි කියෝ. එහෙමයි වචනේ තියෙන විද්‍යාව. මේ මෙයා හරි නැහැ. ඉන්නකෝ. විරුද්ධ ලිංගි ඔහම ඔහම දැක්කම නිකන් වෙලා එකක් යනවා. අන්න බඩු. අන්න පත්තුනා වැඩේ. මේ ඔයාලා මේ මෙයා කියන දේවල් අහලා නරක් වෙන්න එපා. ආ මේ පුළුවන් නම් කියන්න. අද වැලන්ටයින් දවස. ඔව්. කියන්න 14th of February. මේ ඔයා එක කියන්න යන්න එපා. ඔයාගේ දත් ටික එක ළඟනේ තියෙන්නේ. මේ ඔයා කියන්න මේ February 14 වැලන්ටයින් ඩේ එක. කියන්නේ මොකද? ඇයි මේක අපි සමරන්නේ? පුළුවන් නම් කියන්න. ආ පුළුවන් නම් කියන්න. මේ හැබැයි ඔයා එක කිව්වේ නැත්තම් මම ඩිවෝස් වෙනවා. බරසාර දේවල් අහන්න එපා. සාමාන්‍යයෙන් ඔයා හොඳට මතක තියාගන්න කසාද බැන්දට පස්සේ මේ මේ මිනිස්සයා කතා කරනවා අඩුයි. නෝන කතා කරන්නේ. ඒක තමයි ස්වභාවය නේද? ඔව් ඉතින් මෙයා කතා කරන්නේ ඒයි මෙහෙන්ද නේද මෙහෙ එනවකෝ. ඕමනේ වාමට කතා කරන්නේ. මෙයා මොකද්ද? මෙයා බල්ලෙක් අදන ඌට සුදු කියනවා මට සුදු කියනවා. අම්මා බවඳේ මෙයාට වඩා බල්ලා සුදු යන්නේ. මෙයාගේ සුදු මොකද්ද නේ? මෙයා සුදු නේ. බල්ලා කොච්චර සුදුයිද ඔයා ඇත්තටම දන්නවනේ. ඒක මං ඔයාට සුදු කියන්නේ. ඉතින් මෙයා මට කතා කරන්නේ සුදු. බල්ලට තමයි සුදු. සුදු ගෑව මං ජීවිතේට යන්නේ නැහැ. බල්ලා ඉන්නෙත් නැහැ සුදු ගෑව. මේ අහගන්නකෝ ගෑනු ළමයි දැක්කම මියන් චුට්ටක් නිකන් පොඩි එකක් තියෙනවා. පොඩක් නිකන් ඉන්න. ඉස්සලා මං කියනනම් ආදරය ගැන කතා කරන්න කලින් මේ මොකද්ද මේ වැලන්ටයින් ඩේ එක කියන්නේ කියලා. අන්න කියන්න. හා. වැලන්ටයින් කියලා සාමිවරයෙක් හිටියා. සාමි. ඉතින් අහගන්න මම කියන කිසිම දෙයක් මේ මිනිස්සේ අහන්නේ නැහනේ. මම මෙයා කියන්නේ ඇහුවනම් අපි මෙතනද අද? ඉතින් අහන්නකෝ මිහිර මේ සාමිවරයා පල්ලියේදී විවාහ කරලා දෙන්න වැඩිපුර ප්‍රමාණයක් මෙයාට විවාහ මේ උත්සව ආවේ මොනවද දන්නවද? කවුරුත්ම කැමති නැති දෙමව්පියන් කැමති නැති තහනම් විවාහ. ඔව් ඒක කාලයක් තිබුණා රෝමියේ පැත්තේ. ඒ කාලේ ජනගහනය වැඩි කියලා ආණ්ඩුවෙන් තහනම් කරා කසාද බඳින එක. එහෙම වුණා. ඔව් ඊට පස්සේ මේ ස්වාමිවරයා බැලුවා අනේ හත්තලා මේ කොල්ලෝ කෙල්ලෝ නිකන් දුක් විඳින්න ඕනද කියලා. එයා හොරට වැඩේ කරගෙන ගියා. ඒ හැම එකක්ම තහනම් විවාහ. විශේෂයෙන් මනමාලිගේ පැත්තේ අය මේ මනමාලයන්ට කැමති නැහැ ඒ කාලේ. එහේ ඒකට හේතුව එක්කෝ සොල්දාදුවෙක්. එහෙම නැත්නම් වහලෙක්. ඉතින් ඒක නිසා ඉතින් මේ දෙන්නට විවාහ වෙන්න උනේ බොහොම හොර රහසේ. හැබැයි ඒකට මේ සාමිවරයා ඒ කියන්නේ වැලන්ටයින් සාමිවරයා උදව් කළා. උදව් කළා. ඉතින් ඔය අතරේ ඔහොම ඔහොම ඉඳලා කාලයක් මේ වගේ මේ බැරදි විවාහ වලට අත දුන්නා කියලා මේ විදිහට ඔහුගේ හිස ගසා දැම්ම පෙබරවාරි 14 වගේ දවසක. කොහොමත් හොඳ දෙයක් කරොත් මැරෙන්න වෙනවා තමයි මේකේ. ඔය ඒක සාමාන්‍ය ඒක හරි. ඉතින් ඒක නිසා අපි මේ එතුමාව සිහි වෙන්න තමයි මේ වැලන්ටයින් ඩේ එක පෙබරවාරි 14 වෙනිදා සමරන්නේ. හැබැයි ඒක සැබෑම ආදරය.